ටෙක්ස්ට් එකක් කියලා කියන්නේ බේසික්ම මල්ටිමීඩියා කොම්පොනන්ට් එක. ඒකෙන් ඉක්මනින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ලස්සන නැහැ. දැන් ඉමේජස් එකකටත් ලස්සනක් පේනවා. නමුත් ටෙක්ස්ට් වල එහෙම ලස්සනක් කියන්නේ නැහැ. නමුත් ඉක්මනින් අයිඩියාස් මේව කරන්න පුළුවන්. අනිත් එක පොඩි ස්ටෝරේජ් එකක් තමයි යන්නේ. එතකොට මේකෙන් ටෙක්ස්ට් වල තියෙනවා ලීනියර් නල් ලීනියර්. ඒ කියන්නේ ලයින් බයි ලයින් තියෙන විදිහට තියෙනවා. මේක නන් ලීනියර්. ඒ කියන්නේ ලයින් එක නෙවෙයි නිකන් හැමතැනම එහෙම මෙහෙ තියෙන ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. එලිමන්ට් ගත්තොත් ඒ ටු ඒ සෙට් බින්දු 9 අනේ ඒ වගේ දේවලුත් මෙතනට අයිති වෙනවා. ඒ කියන්නේ ඒ ටු සෙට් වගේ දේවලුත් මේ ටෙක්ස්ට් වලට අයිති වෙනවා. එතකොට අපි කැරක්ටර්ස් ගත්තොත් ඒක ඩිජිටලි රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඕනේ. ඩිජිටල් රිප්‍රසන්ට් කරනවා කියන්නේ මේ හැම ඒ අකුරක්ම බින්දුව එක වලින් දක්වන්න පුළුවන් වෙනවා. ASCII UTF-8 වගේ දේවල් වලින්. මොකද දැන් අපි ඒ අකුර ප්‍රෙස් කරොත් කීබෝඩ් එකේ ඒ කීබෝඩ් එකෙන් ඒ අකුර නෙවෙයි යන්නේ, බිඳුව එක වගේ වලින් දැක්කම නිකන් මේ කෝඩ් එකක් යන්නේ. ඒ කෝඩ් එකෙන් තමයි අඳුනගන්නේ මොනිටර් එක මේක ඒ ගහලා තියෙන්නේ කියලා. ප්‍රොසෙසර් අඳුනගන්නවා. ඊට පස්සේ ඒ ටයිප් කරන්න කියලා ප්‍රොසෙසරෙන් මේ මොනිටර් දෙනවා. එතකොට ඒක තමයි වෙන්නේ. එතකොට මොනවද ඒ කෝඩ්ස් කියන එක දැනගන්න ලෝකේ පිළිගත්ත එකක් තියෙනවා ASCII කියලා. එතකොට ASCII කියන්නේ දුවේ ඉඳන් 2127 වෙනකන් තියෙන සෙට් එකක්. එතකොට මේ මේ 64 65 තිබ්බොත් කැපිටල් A, 97 තිබ්බොත් සිම්පල් A. සාමාන්‍යයෙන් දැන් කැපිටල් එකක් මේව කරොත් ටයිප් කරොත් අපි ප්‍රොසෙසර් එක යන්නේ 65 කියන එක බයිනරි කරලා අන්නේ ඒ බයිනරි කාමෙන් බයිනරි කෝඩ් එකක් එවනේ. ඒ බයිනරි කෝඩ් එක තමයි ප්‍රොසෙසර් එක යන්නේ. ඒතර ප්‍රොසෙසරෙන් දැනගන්නවා මේ මේ කැපිටල් A තමයි ගහලා තියෙන කියලා. ඒ කැපිටල් A ඊටසේ මම කියනවා මේ මේකේ ඩිස්ප්ලේ ගන්න කියලා. මොනිටරේ ඩිස්ප්ලේ ගන්න. ඒකත් යන්නේ බයිනරි කෝඩ් වලින්. මොකද බිඳුව එක වලින් තමයි මේක ඩිස්ප්ලේ ගන්න පුළුවන්. ASCII වලින් කරන්නේ අනේ වගේ දෙයක්. එතකොට ඊටත් වඩා එකක් තමයි UDF8 කියන්නේ. ASCII වලින් කරන්න පුළුවන් characters 127යි. එතකොට ඉංග්‍රීසි වගේ ඒවා තමයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් UDF8 වලින් 16 bit දක්වා, කියන්නේ අරගෙන 8 bit දක්වා විතරනේ. මේක 16 bit දක්වා අපිට මේව කරන්න පුළුවන්. එතකොට එතකොට characters 65500 ගණක් එනවා. එතකොට අපිට පුළුවන් ඉංග්‍රීසි letters විතරක් නෙවෙයි සිංහල letters උනත් පාවිච්චි කරන්න. ඉස්සර website වල ඉංග්‍රීසි letters පාවිච්චි කරේ නැහැ. ඉංග්‍රීසි මේ සිංහලේ මේ display උන්නේ. නමුත් දැන් Facebook එකේ පාවා සිංහල අකුරු display කරන්න පුළුවන්. මොකද මේ Unicode ක්‍රමයේ හින්දා. ඒකින්ද දැන් සිංහල විතර නෙමෙයි ඕනම භාෂාවක් මේකෙන් පුළුවන්. මොකද 65500 ගන්න ඇතුළත තමයි හැම භාෂාවකම characters තියෙන්නේ. type faces ගත්තොත් ඒ කියන්නේ අකුරු උනත් එක එක ඒවල එක එක ඒවා. එතකොට type face කියන්නේ මේ type කරනකොට ඒකේන face එක. එතකොට ඒවා එකිනෙකට වෙනස්. එතකොට මේ සයිස් එක ස්ටයිල් වලින් එක එක වෙනස් වෙනවා. ෆොන්ට් එක කියලා කියන්නේ මේ සයිස් එකක් වගේ ආ මේ ෆොන්ට් සයිස් ෆොන්ට් එක කියලා දැන් ටයිප් ෆේස් කියලා තියෙනවා. මෙතන මෙතන දැන් ඒ කියලා දාලා මේකලන්නේ ෆොන්ට් සයිස් එක වෙනස් කරනවා. කියන්නේ හදිසට තමයි දැන් ෆොන්ට් සයිස්. ෆොන්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් සයිස් එක. සාමාන්‍ය කියන්නේ ටයිප් ෆේස් එකට. නමුත් ෆොන්ට් එක මෙතන කියන්නේ ටයිප් මේක. එතකොට ඉෆෙක්ට් ගන්න පුළුවන්, බෝල් ගන්න පුළුවන්, ඉටලික් ගන්න පුළුවන්, අන්ඩර්ලයින් ගන්න පුළුවන්, මේ වගේ දේවල් ගන්න පුළුවන්. ෆොන්ට් දෙක වර්ග දෙකක් තියෙනවා. පළවෙනි ෆොන්ට් එක තමයි සෙරිෆ් ඇන්ඩ් සෙන්ස්. සෙරිෆ් කියලා කියන්නේ අයින කියන්නේ ඩෙකරේට් වෙලා තියෙනවා. සෑන් සෙරිෆ් කියන්නේ එහෙම ඩෙකරේට් වෙලා නැහැ. ඒ මේ ඒ අකුර කියන්නේ ඒරියල් එක. ඒ ඒරියල් එකේ මේ කොනවල වල කිසිම මොකුත් වෙනසක් වෙලා නැහැ. يعني සාමාන්‍ය ඒ අකුර විදිහම තියෙනවා. එතකොට මේ මේ සෑන් සෙරිෆ් يعني මොකුත් වෙනසක් වෙලා නැහැ. මේ මේක සෙරිෆ් සෙරිෆ් කිව්වොත් මේක ඩෙකරේට් වෙලා තියෙනවා. අන්තිම කොන ඩෙකරේට් වෙලා තියෙනවා. මෙතන මේ අයින කොන මේ ඩෙකරේට් වෙලා තියෙනවා. මේ ඒ වගේ එතකොට මෙතන මේ මේ මේක සෑන් සෙරිෆ් එක. මොකද අයින කොන ඩෙකරේට් වෙලා තියෙනවා. ඉතින් ඒකින් හින්දා
සිරිෆල්ඩ උදාහරණමයි මෙන්න මේ වගේ සයිස් සෙන්සිරිෆල්ඩ උදාහරණමයි මේ වගේ. එතකොට මේක අයින කොන්වල මේවල් කොන්වල තියෙනවා මේ වෙනසක් තියෙනවා. නම් මේවල් කොන්වල කෙලින්ම තියෙනවා. ඒක තමයි සෙන්සිරිෆ් කියන්නේ මුකුත් ඩෙකරේටර් නැහැ සෙන්සිරිෆ්. එතකොට මේ මේකේ විශේෂ දේවල් කොහොම කියන්නේ අපි ඩබල් රූල් පොත්වල ලියන්නේ මේක මේට. ඒ කියන්නේ මෙතන සාමාන්‍ය එක තමයි මේ උඩ ලයින් එක තමයි මීන් ලයින් එක, යට ලයින් එක බේස් ලයින් එක. ඊට පස්සේ මේක ඒ ඒ මීන් ලයින්ගේ උඩ වගේ තියෙන ඒවා එන්නේ ඇසෙන්ඩ, යට තියෙන එක ඩිසෙන්ඩ්. ඒව තමයි ප්‍රධාන දේවල්. අනිත් ඒවා එක එක ලයින් තියෙනවා. ඒ කියන්නේ ඩිසෙන්ඩ් එක අයිති වෙන ඩිසෙන්ඩ් ලයින් එකට, ඇසෙන්ඩ් එක අයිති වෙන ඇසෙන්ඩ් ලයින්. ට්‍රැකින් ඇන්ඩ් කර්නින් කියන්නේ ටිකක් එක සමාන වගේ තමයි. ට්‍රැකින් එක කියන්නේ දැන් මෙහෙම ෆොන්ට් එක ලඟ වෙලා තියෙනවා. ට්‍රැකින් එක දැන් වැඩි කරොත් මොකද වෙන්නේ? ස්පේස් බිටින්, ඒ කියන්නේ ස්පේස් එක වැඩි වෙනවා. මේ ට්‍රැක් මේ මෙතන අතන ස්පේස් එක වැඩි වෙනවා. දැන් ට්‍රැක් එක අඩු කරොත් මේ ස්පේස් එක අඩු වෙනවා. එතකොට කර්නින් කියන්නේ ඒ වගේමයක් තමයි. නමුත් කර්නින් කියන එක වෙන්නේ මේ වගේ. දැන් මේ දැන් TR ගත්තොත් TR නිකන් ඕවර්ලැප් වෙනවනේ. නමුත් විශේෂිත කැරක්ටර්ස් අතර විතරයි. කියන්නේ AV ගත්තොත් මෙතන දැන් ට්‍රැකින් අඩු කරා කියලා මොකද මේ ඕවර්ලැප් වීමක් වෙන්නේ. නමුත් TR ගත්තොත් අපිට කර්නින් කියලා කියන්න බෑ. මොකද ඒක ඕවර්ලැප් වෙනවා. ලීඩින් කියලා කියන්නේ දැන් මෙන්න මේ අතර පරතෙන් තමයි ලීඩින් කියලා කියන්නේ. bitmap and vector fonts. bitmap කියලා කියන්නේ රූපමය ආකාරය. ඒ කියන්නේ ෆොටෝ එකක් තමයි තියෙන්නේ. vector කියන්නේ graphics නේ. අපි කිමු word එකේ අපි document word එකේ අපි හදුවාම ඒක හැදෙන්නේ vector formats. vector font එකක් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ඇතුලින් වෙන්නේ mathematical calculation එකකින්. ඒ කියන්නේ ගණිතමය එකකින් තමයි මේ එක හැදෙන්නේ. එතකොට වෙන්නේ vector fonts වල කිසිම දෙයක් මේ ෆයිල් සයිස් එක ගොඩක් අඩුයි. අපි මේ word document එක ලොකු වචන තුනක් තිබ්බත් kilobyte පොඩි ගණනක් තමයි යන්නේ. නමුත් bitmap කියලා කිව්වොත් ඒ bitmap එක කියන්නේ ෆොටෝ එකක්. එතකොට ඒකේ pixel තමයි තියෙන්නේ. එතකොට ඒක calculation එකකින් නෙවෙයි, pixel සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඒකේ ෆයිල් සයිස් එක ගොඩක් වැඩි. නමුත් ඒක quality zoom again දැන් අපි කොහොම bitmap font එක zoom කරාම ඒක බොඳ වෙනවා. vector font එක නියෝ කරාට මොකද එහෙම වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු. මේ bitmap එක zoom කරොත් බලන්න මේ බොඳ වෙලා වගේ තියෙනවා. නමුත් අපි word document එක දැන් මේකේ ෆොන්ට් සයිස් එක 700 කියලා මම දාලා තිනවා. ඒක වැඩි කරලා තිනවා. ඊට පස්සේ ඒකත් මම zoom කරාම ඊටත් වඩා zoom කරලා තිනවා. නමුත් ඒ කොච්චර zoom කරත් මේක හොඳ sharp ගතියක් තියෙනවා. ඒක තමයි මේ vector font වල තියෙන වාසිය. vector font වල කොච්චර zoom කරත් ඒක ප්‍රශ්නයක් නැහැ. bitmap දැන් font පාවිච්චි කරන්නේ ගොඩක් color use වෙනවනම් අන්න ඒ වගේ දේවල් වලදී අපිට ලොකු හොඳ color මේ වෙනස් කිරීම කරන්න පුළුවන් මේ bitmap images. මොකද image යන්නේ එක මේකෙදී vector font එක කියන්නේ මේ පොච්චර උස් කරත් මේකේ කිසිම මේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. කොච්චර zoom කරත් බොහොත් වෙනසක් වෙන්නේ නැහැ. anti aliasing කියලා ටෙක්නික් එකක් භාවිත කරනවා. ඒක කරන්නේ මේ කොටු එන එක මේ කැඩි එන එක අපි කරන්නේ ඒක මේ පරිසරයත් يعني දැන් මේ සුදු පාට පසුබිමේ තියෙන්නේ ඒ සුදු පාටත් එක්ක බ්ලෙන්ඩ් කිරීමක් වගේ එකක් කරනවා. එතකොට අපිට එක පාට මේක හිතෙන්නේ මේ කැඩි එනවා වගේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මෙතනදී වෙන්නේ ඒක. මේක කැඩි වගේ එන්නේ. නමුත් මේකෙදී පරිසරයත් එක්ක බ්ලෙන්ඩ් වෙලා නිකන් අලු පාටක් වගේ ඇවිල්ලා මේක එක පාට තේරෙන්නේ මේ මොකද්ද يعني මොකද්ද වෙන්නේ කියලා. එක පාට ඇහැ රැවටෙන වගේ දෙයක් තමයි වෙන්නේ. ඒකින්ද අපිට sharp ගතියට පේනවා. text file data files කියන්නේ plain text, rich text and hypertext. එතකොට
ප්ලේන් ටෙක්ස් එක කියන්නේ ප්ලේන් ටෙක්ස් කියන්නේ නෝමල් එකක්. ටෙක්ස්ට් කියලා කියන්නේ නිකන් බෝල්ඩ් කරලා ඉටැලික් කරලා අනේ වගේ දේවල්. හයිපර් ටෙක්ස් කියලා කියන්නේ එක මොකක් හරි ડોකියුමන්ට් එකකට හරි වෙබ් පේජ් එකකට හරි ලින්ක් කරන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට හයිපර් ටෙක්ස් කියනවා කියන්නේ එතකොට නිල් පාට නිකන් ඇක්ටිව් එකක් වගේ වෙනවා. නිකන් මේක අපි මේක බෝල් කරොත් වෙන්නේ රිච් ටෙක්ස්ට් එක. එතකොට අපි මේක හයිපර් ලින්ක් කරොත් මෙතන මම එකක් පුරා හයිපර් ලින්ක් කරනවා. හයිපර් ලින්ක් කියලා දාන මොකක් හරි දැම්ම කිමු. එතකොට මේක හයිපර් ලින්ක් එකක් වෙනවා. හයිපර් ටෙක්ස්ට් එකක් වෙනවා. ඒක තමයි මෙතන මේ. එතකොට ටෙක්ස්ට් කරාම ගොඩක් බ්‍රීෆ් වෙන්න ඕනේ. මොකද ගොඩක් අපි ලොකු ලොකු දිග ඒවා කියවන්න එච්චර කැමති නෑ. දැන් සාමාන්‍ය වෙබ්සයිට් එකේ කමෙන්ට් එකක් වුණත් ලොකුවට දිගට තිබ්බොත් අපි කියවන්න කැමති නෑ. පොඩි එකක් තිබ්බොත් අපි කියවන්න කැමති. ඒක නිසා බ්‍රීෆ් වෙන්න ඕනේ. ටයිප් ෆේස් එක මේ හරි ෆොන්ට් එක හරි ඒක කොහෙටද යොදවන්න ඕනේ පර්පස් එක කියන එක අපි දැනගන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් අපි පොඩි ළමයින්ට අපි කතා පොතක් හදනවා නම් එකවසර දෙකවසරේ හදනවා නම් ලොකු ෆොන්ට් සයිස් එක පාවිච්චි කරනවා. දැන් ඔයගලන්ට බුක් ෂොප් වලින් දැනගන්න බලාගන්න පුළුවන් පොඩි ළමයි කතාන්දර වල අකුරු පොඩා ලොකුයි. මොකද ඒගොල්ලෝ කියවන්නේ පොඩ්ඩයි සහ අකුරු හොඳ ලොකුට පේන්න ඕනේ. ඒකින්ද ඒකේ ෆොන්ට් සයිස් එක ලොකුට පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් යුනිවර්සිටි වගේ වල එන්න මේ ෆොන්ට් සයිස් එක අඩුයි. ගොඩාක් ලොකු පොත් සහ ෆොන්ට් සයිස් එක ගොඩාක් අඩු ඒව තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක මෙතන ගන්න රීඩබල් කරන එක. රීඩබල් කියන්නේ කියවන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ට්‍රැකින් එක ලී දැන් ට්‍රැකින් එක කියන්නේ ඉසල කිව්වා වගේ අකුරු අතර පතරේ අකුරු අතර වාද ගොඩාක් අඩු වුණොත් අපිට එකපාර නිකන් ඔක්කොම ඕවර්ලැප් වෙලා වගේ තමයි පේන්නේ. එතකොට කියවන්න අමාරුයි. ලීඩින් කියන්නේ ලයින් අතර පතරේ. ලයින් අතර පතරයත් අඩු වුණොත් වෙන්නේ කියවන්න බැරි. ලයින් අත පරතක වැඩුණොත් එකක් ප්‍රශ්නයක්. එතකොට මොනවද යොදන කලර්ස් වගේ දේවල් අපි පාවිච්චි කරන මොකද්ද? දැන් සුදු කළු පාට පස්සේ සුදුද, සුදු පාට පස්සේ කළුද යන්නේ වගේ දේවල් දේවල් يعني බලන්න ඕනේ. එතකොට තුන් අනිත් එක තමයි ඉෆෙක්ට් දානවා කියලා ගොඩාක් මේක බෝල් කරනවා, ඊට පස්සේ එක සුදු කරනවා, කළු කරනවා, ලතු කරනවා, පාට දානවා. අන්න එහෙම කරන්න බෑ. ගොඩක් ප්‍රැක්ටිස් එක තියෙනවනේ මේ ටෙක්ස්ට් එකක් උනත් පාවිච්චි කරද්දී. එතකොට පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර්ගේ නම, ඇඩ්‍රස් එක වගේ දේවල් ගන්න, ප්‍රයිසිං ඉන්ෆර්මේෂන් වගේ ප්‍රොඩක්ට් ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් මොකක් හරි ෆෝම් එකක් පුරවන්න ගියොත් අපි ලොකුට මේ ඉමේජස් කරන්නේ නැහැ, ටයිප් කරන්න කියලා තමයි කියන්නේ. වාගේ නම ටයිප් කරන්න, ඇඩ්‍රස් එක ටයිප් කරන්න, මේ වගේ දේවල් කරන්නේ ටෙක්ස්ට් භාවිතා වලින් තමයි. කියන්නේ ඩේටා කොමියුනිකේට් කරන්නේ මේ ටෙක්ස් භාවිතා කරලා. තව උදාහරණයක් ගත්තොත් අපි ඉන්ෆර්මේෂන් ප්‍රොඩක්ට් වල ඉන්ෆර්මේෂන් දෙන්න අපි භාවිතා කරන ටෙක්ස්ට්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකක් දෙන්න අපි ඉමේජස් පාවිච්චි කරාට ටෙක්ස්ට් එකක් කියන්නේ විස්තර. ඒකේ තියෙන ස්පෙસિෆිකේෂන් දෙන්නේ අපි ටෙක්ස්ට් වලින්. ඒ වගේම ඔයගලන්ට වෙබ්සයිට් එකේ ගියොත් about us, mission, our mission, our vision කියලා එහෙම තියෙනවා. ඒ හැම දෙයක්ම දාලා තියෙන ටෙක්ස්ට් වලින් ලොකු ඉස්සර තියෙනවා. නමුත් ඒවත් ඉමේජස් වලින් නෙමෙයි ගන්න, ටෙක්ස්ට් වලින් කරන්නේ. ඊට පස්සේ වෙබ්සයිට් එකේ උනත් බටන්ස් තියෙනවා. ඒ බටන්ස් දැන් ගොඩක් පාවිච්චි කරන්නේ ටෙක්ස්ට් භාවිතාවෙන් තමයි කරන්නේ. මොකද එතකොට හරි ලේසි. දැන් Google එකේ මේ හැමයක්ම ටෙක්ස්ට් කරන්නේ අපිට පුළුවන්. දැන් Google එකට තිබ්බා මේ හැම දෙයක්ම ෆොටෝ වලින් කරන්න. නමුත් ඒගොල්ලෝ ක්‍රියේට් කරලා නැත්නම් මොකද ෆොටෝ එකක් මේ අප්ලෝඩ් ගොඩක් ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. ඒක හින්දා හැම ටෙක්ස්ට් එකක් ලෝඩ් වෙන්න ඉච්චර වෙලා කියන්නේ නැහැ. ඒක හින්දා තමයි මේ Google එක ඒක පාවිච්චි කරලා තියෙන්නේ. ඒක හින්දා බටන්ස්, අයිකන්ස් වගේ දේවල් වලටත් මේ ටෙක්ස්ට් කියන එක භාවිත කරනවා. ඇඩ්වාන්ටේජස් තමයි කලින් කිව්වා වගේ එක්ස්පෙන්සිව් නෑ. ඊටස් ඉක්මනටම ඒක මේ යනවා. අපිට අනිත් ඒවා මීඩියා මේ ක්ලැරිෆයි කරන්න පුළුවන්. දැන් මේ බටන් එක දැන් Google එකේ බලන්න, Google එකේ සිංහල කියලා කිව්වොත් අපිට එක පාටම අපිට තේරෙන මේ සිංහල තමයි කරන්නේ. අන්න ඒ වගේ දේවල් ඉක්මනට චේන්ජ් කරන්න පුළුවන්. දැන් ෆොටෝ එකක් චේන්ජ් කරන්න ගියොත් අපි ෆොටෝෂොප් එක හරි
පේන්ට එකට හරි ගිහිල්ලා අපි ඒ චේන්ජ් ක්‍රීම් කරන්න ඕනේ. ටෙක්ස්ට් එක චේන්ජ් කරනවා කියන්නේ ඉතින් ලේසි අමාරු වැඩක් නෙමෙයි. ඉක්මනටම චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේ චේන්ජ් කිරීමේ පැත්තම සහ ස්ටෝරේජ් කඩු කරනම ඉතාම වැදගත්. මිස් ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට ටෙක්ස්ට් එක කියවන්න ගියම හරි එපා වෙනවා. දැන් ඉමේජ් එකකින් අපි ඉමේජ් එකකින් තිබ්බොත් අපි කියවන්න බලනවා. ඊට වඩා වීඩියෝ එකකින් තිබ්බොත් ඊට වඩා කියවන්න බලනවා. අපිට ලොකු කමියුනිකේෂන් එක හොඳ කමියුනිකේෂන් එකක් තියෙනවා. නමුත් එක ඉමේජ් එකකින් ගොඩාක් වචන කියන්නේ ගොඩාක් දේවල් අදහස් කියන්න පුළුවන්. නමුත් ටෙක්ස්ට් එකකින් ඒ අදහස් ටිකම කියන්න ගියොත් ලොකු පැරග්‍රාෆ් එකක් යනවා. ඒකින්ද ගොඩක් කියවන්නත් අමාරුයි. ඒ වගේ දේවල්. ඊට පස්සේ වීඩියෝ බලන්න ගියාම එච්චර අවධානයෙන් ඉන්න ඕනේ නැහැ. නිකන් වීඩියෝ බලන් හිටියත් අපිට නිකන් තේරෙනවා. එකක් තියෙනවා ටෙක්ස්ට් එකක් ගොත් ලොකු අවධානයකින් ඉන්න ඕනේ. මොකද්ද මේක? මේ කියන්නේ ගොඩක් ලොකු ඇටෙන්ෂන් එකක් ගන්න ඕනේ මේ ටෙක්ස්ට් එක කියවන්න. ඒක තමයි මේක තියෙන්නේ. ටෙක්නොලොජිස් රිලේටඩ් ටු ටෙක්ස්ට් කිව්වොත් OCR කියලා කියන්නේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්. කියන්නේ ඉන්ටෙන්ටින් ගන්න පුළුවන් පැරග්‍රාෆ් ෆොටෝස් ගන්න පුළුවන්. හරිද? දැන් අපි ඒක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් අපිට මොකද මේ එඩිට් කරන්න බෑ. මොකද මේක ෆොටෝ එකක් ඉඳලා. ඉතින් අපි කරන්න ඕනේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා OCR converters කියලා එකක්. ඔන්ලයින් OCR කියලා ගිහුවාම එනවා මේ වෙබ්සයිට් එක. ඒතර අපි කරන්නේ මේ සිලෙක්ට් අප්ලෝඩ් ෆයිල් කියලා දාලා මේක දාන්න ඕනේ. මේ ෆයිල් එක දාන්න ඕනේ. මේ කන්වර්ට් කරාම අපිට පුළුවන් මේකේ දැන් අපි කලින් තිබ්බ ඉමේජ් එක අපිට මේ මුකුත් මේව කරන්න බෑනේ. අපිට ඒකේ තියෙන මේක ඉමේජ් යන්නේ. ඒතර අපි මුකුත් කරන්න බෑනේ. නමුත් මේ OCR කරාම අපිට ඒකේ තියෙන දැන් how to use the peters paragraph. ඒක මේකේ තියෙන how to use the peters paragraph. ඒතර අපිට මේක ડોකියුමන්ට් එකක් කියලා ගන්න පුළුවන්. ડોකියුමන්ට් එකක් විදිහට ගන්න පුළුවන්. OCR කරාම ඒක තමයි. මේ OCR කියන්නේ character, ඒ කියන්නේ image එකක තියෙන characters අඳුනගෙන ඒ අඳුන ගන්න එක තමයි OCR කියලා කියන්නේ. ඒතර අපිට වැදගත් වෙන්නේ මොකක් හරි image එකක තියෙන text එක. ඒතර අපිට edit කරන්න බෑනේ. ඒතර OCR converter එකක් දාලා convert කරාම අපිට පුළුවන් ඒක තියෙන text එක ගන්න. text එක text විදිහටම ගන්න පුළුවන්. මේක හැලෝ කියලා දාලා අපේ ඉංග්‍රීසි වලින්ද කොහොමද එන්න ඕන කියලා දාලා මේක වොයිස් එක මොකද්ද කියලා දැම්මා සේව් කියලා කිව්වම හැලෝ නිමල් කියලා කිව්වොත් මේක තමයි ටෙක්ස්ට් ටු ස්පීච් කියලා කියන්නේ ටෙක්ස්ට් එකකින් ස්පීච් එකක් ගන්න එක. එතකොට ටෙක්ස්ට් සර්චින් කියලා කියන්නේ Google වල තියෙනවා හැලෝ කියලා ක්ලික් කරාම ඒක හැලෝ කියලා මෙන්න මේ වගේ එනවා. මේ තව හැලෝ කියලා කිව්වම අපිට සර්ච් කරන්න පුළුවන්. අන්නේ තමයි ටෙක්ස්ට් සර්චින් කියලා කියන්නේ. ටෙක්ස්ට් කම්ප්‍රෙෂන් කියලා කියන්නේ ටෙක්ස්ට් වර්ඩ් ડોකියුමන්ට් එකක් උනත් අපිට කම්ප්‍රෙස් කරන්න පුළුවන් WinRAR වගේ දාලා. දැන් ටෙක්ස්ට් සමරයිසින් කියලා කියන්නේ අපිට පුළුවන් ඕනම සයිට් එක අපිට දාන්න පුළුවන් ඕන ටෙක්ස්ට් එක. ටෙක්ස්ට් එකක් දාලා සමරයිස් කරාම මේක සමාන වචන අයින් වෙලා يعني ඒක සමරයිස් වෙනවා මේකෙදි. එතකොට ඒක තමයි සමරයිස් කියලා කියන්නේ. ට්‍රාන්ස්ලේෂන් කියන්නේ මේ Google Translate වගේ. ඒතකොට ඩෝල් කියලා කියවුවොත් උස කියලා එනවා. එන්නේ තමයි ට්‍රාන්ස්ලේටර් කියලා කියන්නේ. රෙන්ඩරින් කියන්නේ ටෙක්ස්ට් ඉෆෙක්ට් දාන එක. අර බෝල්ඩ් වයිට් වගේ ඒ වගේ දේවල්. ටෙක්ස්ට් ඇනිමේෂන් කියන්නේ අර පවර් පොයින්ට් වල ටෙක්ස්ට් ඇනිමේට් කරනවා වගේ දෙයක් තමයි ටෙක්ස්ට් ඇනිමේෂන් කියලා කියන්නේ. ඔබ තමයි ඊට